දූෂණය වංචාව නාස්ත්‍ර අක්‍රමිකතා සහ කාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකය දැන්. රිදන තැනකට රි දෙෙන්නයි වදින තැනකට වදින්නයි රිදී වැදී හෝ හැදන්නයි. එක තමයි ටෙලිවැකයේ එකම පැතුම. එනිසා අදලියන්නේ දෙසිිය පනස් නවවැනි ටෙලිවැකියේ. දැන් ඔය මේ නය අරන් අවුරුදු කන්න දුන්න කියන එකට මේ රිදුන අය ඉන්නවා. ජාතියේ සම්පත් විකුණලා දාන්න හදනවා කියන එකට රිදුන අයත් ඉන්නවා. මෙ රිදුන සැනින්ම අහන ප්‍රශ්නය තමයි නායගන්නේ නැතිව තිය ේවල් විකුණානේ නැතිව ඉතින් රට ොඩගන්න විදිහේ නම් කියන්නු. ඕක තම යහන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තරදෙන්ටයි අපිට වෙන්නේ. . <interiors> මේතා ගත්ත මෙලෝකෙ හතර අතින් ගත්ත නෑවලින් ඉතින් ඇ එහෙනම් මේරට හද ගන්ට බැරවුුණේ ඇෑ? නය ලැබුණු පමණින් නයවලින් හදන්ට පුළුවන් නම් ඇමරිකානු ඩොල බිලියන හැට හැත්තෑාවං ලෝකෙටම නයවෙනකන් අය අරගෙන ඉතිං ඒ නෑවලින් එහෙනං ඉතිං මේ රට සුරපුරයක් වෙලාතිෙන්ට පයා පහදලා නේද දැන් ඒ විතරක් නෙවෙයිනි මේ ගත්ත නෑවලින් මේ රට හදන්න පුළුවන් කියන්නේ කුමන පදනමේඉදලද එදා බැරිවුණේ ඉහෙනං නේද. අද හෙට විකුණන්ට හදනේවතිෙනවා නේද. ආං ඒවා විකුණලා ඒ සල්ලිවලින් මේ රට. දන්න පුලුවන් කියන්නේ කොහොමද කියලා කියන්නකු ඇයි මීට පෙර විකුණලම නැද්දප්පා නේෙද අනේ පව්! කුළුදුලේම මේ නය ගන්ට හද නවස්ථාවදද එමනත්තම් මේ කුළුදුලේම මේ තියෙන දේවල් විකුණන්න හදන ආණ්ඩුවක් දනේද මේ දේශපාලන නඩය ඇත්තිවෙන්න නය අරගන්න ඇත්තිවෙන්න රටේ සම්පත් විකුණ ලතියෙන්න්නේෙහොඳේ මේ අලුතිං ආය මේ පුරදුුවෙන්ට නායගන්න හෝ පුරදුුවෙන්ට දේපල විකුණුනු අන්නේෙවෙයි අදහෙට දවසක වෙනමම ටෙලිවැකයක් ඔය මීට පෙර විකුණොපුුවයි ආ. ඒවයින් අතයට ගහපු විදිා එලියන් නම්හරිද දැන් ඇත්තටම හැට්තෑ පස් වසරක් පුරා ඇමෙරිකානු ඩොල බිලියන හැට හැත්තෑවක් විතර ලෝකයට නයවෙලත් රාජ්‍ය දේපලත් හැට හැත්තෑවක් විතර විකුුණලදාලත් මේ රට ගොඩගන්න බැරිවුණේ ඇයි අං ඒකට උත්තර හොයාගැින්ට ඕනේ නිසෙල්ලාම නේද අංක එක තමයි මොන්න තරම් ණය ගත්තත්න් මොන තරම් දේශීය සම්පත් විකුණලා මුදල් හොයා ගත්තත් නිසි ආකාරයෙන් ආර්ති get කළමනාා කරණය කළේ නැති එක එක තමයි අංක එක. විශාල වශයෙන් නයගත්තත් දේශය සම්පත් විකුණ ලගත්තාත් ඒ මුදල් තිරසර වැඩවලට යෙදෙවවේ නැත ඉළඟ කාරණාව මේ කාරණත් දෙකටම ප්‍රධාන හේතුව මොකක්ද දන්නවාද අධූරදර්ශී අකාර්යක්ෂම මමත්වයෙන් පිරුණු උද්දච්ච දූෂිත දේශපාලනය අය වෙන කතා නෑ හොදේ ඒකටත් හොඳම උදාහරණය නය අරගෙන තියෙන විද හොදේ අපේ. රටේ සමස්ත නය ප්‍රමාණීින් සියයටට හතලිස් හතක්ම? ස්වයිරී බැඳුම් කර ණය ඒඇනේ ගෙවන්ට තියෙන ප්‍රමාණය දාලවශයෙන් ඇමරිකානු ඩොල බිලියන දාහතක් විතර වෙනවා මේ නය ඉහල් පොලි අනුපාතයටත ලබා ගත්තේවා ඔය ස්වයිරී බැඳුම් කර නයවල එක විශේෂත්වයක් තමයි ඉහල්ල පොලි අනුපාතයටතේ ලබා ගැනීම හොදේ ඉහල්ල පොලියට ණය අරගෙන නිෙලුම් කුල නොකයි නිෙළුම් පොකොනොකුයි හදළ වැඩක්තිේද ඇ නයට අරගෙන අවුරුදු කාලා හරිෙනවාද කියන්නකෝ ගෙවන්නේ කොහොමද කියලා කල්පනකරන්ට එපායයි නේද. රතංඥපත්තු කරල වැඩක් තිය යි ඇ ෙවන්නේ කොහොම මේ පත්තුවවෙච්චේවටනේද? යට කල මුදලට සරලන පුංචිහෝ ආදායමක් ලබාගන්න පුළුවන් වෙන විදිහට නෙමෙයි මේනාය මේතාක් යෙදෙව්බේ. හොඳේ අදුරදර්ශය මත්වෙන් යුත්තු? උද්ච්ච තීරණ හරද දැන් ඔය හම්බන්තොට වරාය. ඒත් එහෙමයි රාජ පක්ෂල හදපු හම්බන්තොට වරය රනිල් මෛත්‍රිය හපාලනේ චීනට වික්. දැන් ඒගත්ත මුදල්වලින් ඉති මේ රට හදන්ට පුළුවන් වුණාද ඇ හදනවති හදන්ටගත්ත නයිවත්ගවා ගන්නට පුළුවන්ුුණාද. බැහැනේ නේද. ඇත්තටම ඔය ප්‍රධහන සාධක වලට අමතරව අපේ විදේශ ප්‍රේෂණ බිඳවැටවන එක ඇත්ත. ඒකට යම්යම් ප්‍රමාණයකට ඔය කොවිද් වසංග තෙසේම සංචාරක පැමිණීම බිඳවැටීමත් හේතු වුණා. එකත් හරි. හැබැයි කොවිඩ් වසංගයේ සහ සංචාර්ක කර්මාන්ත බිඳ වැටුණු රටවල් අද යළි නැගිට ලති එන්නේ නැගි්ටිමින් ඉන්නවා. ඒහනම් අපි විතරක් මෙහම හතරගාතෙන් බංකලොත්වෙන්ට වැටුණේ ඇයි අපේ ප්‍රශ්නය රිජුවම කොවිඩ් හෝ සංචාර්ක කර්මාන්තයේ බිද වැටීම නිසාම නෙමෙයි සිද්ධ වනේ හොදේ අපට වුණේ අදත් වෙන්නේ මේ ගන්න නයමුදල් ගත්ත නයමුල් යලි උත්තු. දයට ආර්ථකමය වශයෙන් වැඩක් ඇති උත්පාදනයකට යොදවන්නේ නැතියක. ඒ සඳහා දූරදර්ශී සැලසුම් නැතියක සැල්සුම් හදන ක්‍රමයක් නැතියක සැලසුම් හැදුවත් ඒවා අන්තිමට මැති ඇමති ලගේ උන්දලගේ ලේකම් ලගේ දෙපාළග නතර වෙන. ඒනිසායිනේ බොෝ දක්ෂීන් මේ රට දාලගේ අදට අදදාලායන්නේ දැන් අද රාජ්‍ය ආදායම බින්දුවටම හිදිලලා නැතියෙන්නේ රාජ්‍ය ආදායම වැඩිකරගන්න කියලාන්නේ නේද දැන් ගෙල්ල මුලටම හිරවෙලායින්න. හින්දා බදුගහන්ට පටන්ගත්ත රාජාදායම වැඩිකර ගන්ට කියේලා දැ රාජාදායම වැඩිකර ගැනීමට තියෙන තවත් පහසුම ක්‍රමයක්නේ අතේ පයේ ළඟපාත තිය දේවල් විකුල්ලදාන කනේද දැන් එතකොට රටක මූලික වශයෙන්ම රාජ්‍ය ආයතන දේවනි විකුණන් හදන්නේ රාජායතන කොටස්තුනුකට බෙදා ගන්ට පුළුවන් එකක් තමයි උපායමාර්ගික රාජ්‍ය ආයතන දෙක තමයි සුභසාධන රාජ්‍ය ආයතන තුන තමයි ලාබය අර්මුණු කරගත් රාජ්‍ය ආයතන හොඳේ අපි උපායමාර් <Sess> ි රාජායතන ගැන කතා කරමු. උපායමාර්ගික රාජ්‍යායතන ලෙස බලශක්තිය සනිවේදන කණජතෙල් ආදිය දළවශයෙන් හඳුන්වන්ට පුළුව. දැ මේ ආයතන අපේ රටේ පාඩුවන්න එෙමනි කියන්නේ පාඩුුණන් කෞද වගකයන්ට ඕනි අකාර්යක්ෂම පාලන අධික ලෙස සේවකින් බඳ ගන්න හොඳ උදාහරණයක් නොවේ ලංඟමයට වෙච්චිදේ හරද බඳවගන්න සයෝකින් හොදෙක්ම දේශපාලන පත්වීම් නිස්සි කාර්යක්ෂම සේවාක් ලබාගන්ට සේවකින්ගේෙන් ක්‍රියාකරට විදි්‍යක් නෑ ඇයිතින් දේශපාල පත්වීමන්නේි නේද සම්පත් උපරිමයෙන්ම අවභාවිත කරනවා. අධික ලෙස අත්ිකාල දූෂණ වංචා මේවාන් පිරිලා. මේ තමහියි රාජ්‍ය ඒයතන බිඳවැටින් ප්‍රධාන හේතු. මේ සෑම රාජ්‍යායතනයක්ම බිඳ වැටීමේ වගකීම එදා මෙෙදාාතුර. ත් වෙලාහිටපු මැති ඇමති ලගේ සිට සියල්ලු රජයන් අඩුවැඩි වශයෙන් භාර්ගන්ට ඕනේ විශේෂයෙන්ම උපායමාර්ගිකව රටකට වැදගත් ආයතන විකුණා දැමීම මොනතරම් භයානකද කියලා වැටහෙන දවසට එකක් මතකතියාගන්න සියල්ල සිදු වී හමාරවතිබෙන ඇට හොඳේ එකක් කරි පැහැදිලි රට ඩොලර් අවශ්‍යයික් විදෙශ සංචති හෙළදාගටත් තඕනි ඒ කළයුත්තේ රටේ සම්පත් විකුණා දැමීමෙන් නෙවෙයි නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමටඕ හා සැල්සුම් සකස් කළ යුතුයි ආයෝජන දිරිගැන්වීම් කළ යුතුයි ආයෝජිකින්ට ශක්තියක්ත්දෙන්ට ඕන එහම නැතුව ඉතිං අර ඕමාන් ආයෝජ කැට නෙලුවාගේ දඩ බඩගල ගහන කනෙේ යෑ ආයෝජිකින් දිරිගන්නනවා කියන්නේ මෙන්න මේක මතක තියාගන්න නය අරගෙන සහ රටේ තියෙන සම්පත් විකුණලා ගොඩ ගියහෝ ගොඩ ගත්ත රටක්නං අපි අහල නෑ මේ කපේදීඉතින් එනිසා රටේ දේපලත් තිකුණලා නයත් අරගෙන ගොඩගේ රටක් එම තියෙනවානං ෙලිව කියට කියන්න කිය මතක් රමன் டெliக അവ ச කරணோ.